අපිට හිතෙන්නේ මේ මට්ටමට එනකොට තව තව ඉතින් ගති ලක්ෂණ දිගට දිගට පෙනේවි අමුතුවෙන් අමුතුවෙන් අලුතෙන් අලුතෙන් දේවල් පෙනේවි කියලා තමයි ඉතින් අපිට හිතෙන්නේ. නමුත් ඒ වෙනකොට හාත්පසින්ම වෙනස් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්න. හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නකොට අපි ඉතින් ආයෙත් ඔන්න නතර වුණොත් ඒ කියන්නේ දැන් හුස්ම රැල්ලේ පේන නොපෙනෙන ගානක තියෙන්නේ බොහොම සියුම් වෙලා ඉතින් අපේ හිත නතර වෙලා ඔන්න හිත නින්දට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වැඩේ අතහැරලා දාන්න පුළුවන් මේ සතිය කැඩලයි කියලා හිතලා අරමුණ නොපෙනී ගිය නිසා. ඒ නිසා ඔය වගේ අකරතැබ්බවල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මෙතෙන්දී ඕනට වඩා දඟලන්න ගිහිල්ලා වැඩි වීරයක් අධික වීරයක් වදන්න ගිහිල්ලා අපි හයියෙන් හුස්ම ගන්න ගියොත් මොකද දැන් මේ හුස්ම ගන්න සංසිඳෙනවා. අපි හිතුවොත් මෙතෙන්දී මේ සතිය දුර්වල වෙලාය මම කරි මට වැරදිලාය කියලා ඔන්න අපි හයියෙන් හුස්ම ගන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් වෙන වෙනත් අරමුණකට හිත දාන්න හදනවා. ඉතින් ඒ කියන්නේ අපි අනවශ්‍ය වීරයක් වදන්නේ. අර දඟලනවා කියන එක තමයි අපි ඒ කරන්නේ. දඟලන්න ගියොත් ඉතින් ආය සම්පූර්ණයෙන්ම මුලටම යනවා. එහෙනම් මෙතෙන්දිත් දඟලන්නෙත් නැතුව නවතින්නෙත් නැතිව මැද්දෙන් කටයුතු කරන්න අවශ්‍යයි. මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න අවශ්‍යයි. එතකොට තමයි පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්න. ඒ සංසිඳෙන්න නම් අපි වීරය සමකිරීම කියන එක අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. අධික වීරයක් යෙදුවොත් මේ හුස්ම රැල්ල සංසිඳන එක කිසිසේත්ම වෙන්නේ නැහැ. මොකද අපි ඕනට වඩා වීරයක් යොදන්න ඕනට වඩා දඟලනවා. ඉක්මනට ප්‍රතිඵල ගන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් ලොකු අපේක්ෂාවක් හිතේ තියාගෙන භවනා කරනවා. ඉතින් එතකොට ඒ අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම සංසිඳිච්ච මනසකින්, සැහැල්ලු මනසකින්, මධ්‍යස්ත මනසකින් මේ කටයුත්තේ නියැලෙනවා නම් ඔන්න වැඩේ සාර්ථක වෙනවා. දැන් මෙහෙම දිගට කරගෙන යනකොට ඔන්න හුස්ම රැල්ල සංසිඳුණා. හුස්ම රැල්ල සංසිඳුණාම අපි හිතමු දැන් මෙයාට ටික ටික විවිධාකාර සංඥාවල් හිතට එනවා. අපි හිතමු එක එක රූප පේනවා. සමහර විට දෙවි කෙනෙක්ගේ රූපයක් පේනවා, නැත්නම් බුද්ධ රූපයක් පේනවා, එහෙම නැත්නම් මැරිච්ච කෙනෙක්ගේ රූපයක් පේනවා, මොනවා මොන හරි ඔන්න රූප පේනවා. මොකද හිත හොඳටම සංසුන් වෙලා තියෙන්නේ, හුස්ම රැල්ල සංසිඳලා තියෙන්නේ. දැන් මේ සංසුන් වෙච්ච හිතට විවිධ රූප පේනවා. දැන් මෙතෙන්දී මේකත් එක්ක දඟලන්න කිව්වොත් දැන් මේ බුදු පිළිමයක් දැකලා ඒකට සාදු කියන්න ගත්තොත් ලොකු ශ්‍රද්ධාවක් ඇති කරගෙන මේ ඇත්තම බුදුන් දැක්කා කියලා කියන්න ගත්තොත් ඔන්න ඕනට වඩා අපි දඟලනවා. ඒ වෙනුවට මේක අපි හිතමු මේ බුදු පිළිමය අල්ලගෙන දැන් නම් මට ඔක්කොම හරි ගියා මම දැන් නිවන් දැක්කා කියලා එතනින් නතර වුණොත් එතනත් ඔන්න අපි අමාරු වැටෙනවා. මේවා හුදෙක් සංඥා කියලා තේරුම් අරගෙන එමනම් මේවට අධික වටිනාකමක් දෙන්නේ නැතුව මේවා හුදෙක් මිරිඟුවක් පමණයි කියලා තේරුම් අරගෙන එහෙනම් ඉදිරියට යන්න අවශ්‍යයි. මෙතෙන්දිත් අපි දඟලන්න ගියොත් අමාරු වැටෙනවා, නවතින්න ගියොත් අමාරු වැටෙනවා. නුවණ පාවිච්චි කළා මේවා හුදෙක් මිරිඟුවක් සංඥාවක් පමණයි කියලා තේරුම් අරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි. ඒ වගේමයි ඇතැම් වෙලාවට මෙතෙන්දී මේ මට්ටමේදී විවිධ වේදනාවන් පහළ වෙනවා. සැප වේදනාවන්, සුව වේදනාවන් පහළ වෙනවා. එක කිලිපොලා යනවා. එහෙම නැත්නම් රැලි රැලි යනවා වගේ දැනෙනවා. රැල්ලකට අහු වෙලා බොහොම සුව මේ සමී බින්දණයකට යනවා වගේ තේරෙනවා. එක පාටම මේ විදුලියක් කෙටුවා වගේ දැනෙනවා. මේ වගේ බොහොම සියුම් මට්ටමින් වේදනා ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. අපි මෙතෙන්දිත් මේ වේදනාවන් වලට ඇලීලා මේවත් එක්කම ඉන්න ගත්තොත් මේවාම ඉල්ලගෙන දිගට භාවනා කරන්න ගියොත් ඔන්න අපි ඒකේ නතර වුණා වෙනවා. එහෙම නැත්තම් මෙතෙන්දි කලබල වෙලා මේ මොකද්ද වෙන්නේ කියලා, මේ කොහොමද දැන් කය පාවෙන්නේ, මේ කොහොමද නිකන් හිත පාවෙන්නේ, මේ වගේ හැඟීමක් කොහොමද එන්නේ කියලා එතෙන්දි අපි කලබල වුණොත් වැඩියමක් කරන්න ගත්තොත් ඔන්න ආයිත් අපි පාරෙන් අනිත් පැත්තට යනවා. එහෙමනම් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඕකට දඟලන්න යන්නත් එපා, මුකුත් නොකර ඉන්නත් එපා, මෙතෙන්දි බලන්න මේවට වෙන්නේ මොකද්ද කියලා. පීතිපටි සංවේදී අස්සසි සාමිති සික්කති, සුඛපටි සංවේදී අස්සසි සාමිති සික්කති, මේ ආදී වශයෙන් භාගවතුන් වහන්සේ කියලා දෙනවා. මෙතෙන්දි නුවණින් බැලිය යුතුයි, නැත්තම් දැකිය යුතුයි මේ පැමිණෙන විවිධාකාර සැප වේදනාවන් දිහා. ඒකට මේ බලන දෘෂ්ටි කෝණය ඉතාම වැදගත්.
දැන් අපි හුස්ම රැල්ලක් දිහා බලන්න පටන් ගත්තේ කයට පහසුවෙන් යා කැමති ආකාරයට හුස්ම ගන්න ඉඩ දීලා. අපි නිකන් පැත්තෙන් ඉඳගෙන දෙවැන්නේ දිහා බලනවා වගේ නැත්නම් අනුන්ගේ කය දිහා බලනවා වගේ අනුන්ගේ හුස්ම රැල්ලක් දිහා බලනවා වගේ තමයි මේ කටයුත්ත කළේ. අන්න ඒ දෘෂ්ටි කෝණයමයි මෙතෙන්දිත් අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දිත් මේ කයේ විවිධාකාර සැප වේදනාවන් පහළ වෙලා විරුද්ධ වෙලා යනවා. අපි පැත්තකින් ඉඳන් ඒ දිහා බලනවා. සැප වේදනාවක් පහළ වෙනවා. ඒක සුළු වේලාවක් පවතිනවා නැතිලා යනවා. ආයෙත් සැප වේදනාවක් පහළ වෙනවා සුළු වේලාවක් පවතිනවා නැතිලා යනවා. දැන් මේ විදිහට දකිමින් දකිමින් වාසය කරන්න වාසය කරන්න මේ වේදනාවන් පවා ටික ටික ෂය වෙලා යන්න පටන් ගන්නවා. මොකද අපි ඒවත් එක්ක නගලන්න යන්නෙත් නැහැ. සැප වේදනාවක් පහළ වුණා කියලා ඒක අල්ල ගන්න යන්නෙත් නැහැ. ඒක මගේ කියා ගන්න යන්නෙත් නැහැ. ඒ වගේමයි නොදැක්ක වගේ ඉන්නෙත් නැහැ. හොඳට සතියට හසු කර ගන්නවා. හසු කරගෙන එයාටම යන්න ඉඩ හරිනවා. ස්වාභාවිකව නැති වෙලා යන්න ඉඩ දෙනවා. ඒකට අපි මුකුත් නොකර සිටීමකුත් නෙමෙයි, දැඟල ඉල්ලකුත් නෙමෙයි. දැන් අපි යන්නේ බොහොම මැද මාවතක. එහෙමනම් මේ සියලු වේදනාවන් සියලු සංඥාවන් දැන් පොඩ පොඩ සමනය වීමක් තැන්පත් වීමක් කායිකව මානසිකව සුවපත් වීමක් දැන් ඔන්න යෝගාවචර තවදුරටත් අත්දකින්න. දැන් මෙහෙම අත්දකින්මින් වාසය කරද්දී අපි හිතමු දැන් මේ යෝගාවචරට තේරෙනවා දැන් එක්තරා අන්දමකින් භාවනාවේ වර්ධනයක් සිද්ධ වෙනවා. හිතේ ඒකාග්‍රතාවයේ වර්ධනයක් තියෙනවා. සතිමත් භවයේ දියුණුවක් තියෙනවා. සමාධිමත් භවයේ දියුණුවක් තියෙනවා. දෙයක් දිහා සියුම්ම දැකීමේ කුසලතාවයක් වර්ධනය වෙලා තියෙනවා. දැන් මේක හොඳ දර්ශනයක්. එකාතකින් සුභවාදී ගමනක්. දැන් මේ වෙලාවේදී අපි හිතමු එයා හිත තවදුරටත් දැඩි කරගෙන හිටියොත් ඊළඟ පියවරට යන්න විදිහක් නැහැ. ඊළඟ පියවරට යන්න නම් දැන් හිතට ටිකක් නිදහස දෙන්න අවශ්‍යයි. දැන් මෙතෙක් කාලයක් කායानुපස්සනාවක් කරහා වේදනानुපස්සනාවක් කරහා පැමිණලා තියෙනවා. එහෙමනම් ඊළඟ පියවරට යන්න මේ හිතට නිදහස දෙන්න අවශ්‍යයි. හිතට කියන්න ඕනේ දැන් ටිකක් කැමති විදිහට හැසිරෙන්න කියලා. මොකද දැන් හිත ටිකක් මෙල්ල වෙලා තියෙන්නේ. මේ වෙලාවෙදිත් අපි හිත දරදඬු විදිහට අල්ලගෙන දැඩි වීරයක් ඉදුවොත් අනවශ්‍ය විදිහට කරදර වුණොත් අනවශ්‍ය විදිහට දඟලන්න ගියොත් එහෙමනම් ඊළඟ පියවරට යන්න විදිහක් නැහැ. ඒ වගේමයි මේ වෙලාවේදී වෙන තැනකට අරමුණකට හිත දාලා වෙන අරමුණක නැත්නම් නැවත හුස්ම රැල්ල මතු කරගන්න ගියොත් වේදනාවක් වමනාවෙන් මතු කරගන්න ගියොත් ඒත් පාරවරදින. එහෙනම් මෙතෙන්දී හිතට මීට දෙන්න ඕනේ කැමති දෙයක් හිතලා බලන්න කියලා. අන්න ඒ වෙලාවේදී අපි හිතමු ඔන්න හිතට යම්කිසි සතුටක් දැනෙනවා, දුකක් දැනෙනවා, පරණ දෙයක් මතක් වෙනවා. එහෙම නැත්නම් රාග සිතුවිල්ලක් පහළ වෙනවා. කෙනෙක් ගැන ද්වේෂ සිතුවිල්ලක් පහළ වෙනවා. ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. දැන් හැබැයි කිසි බයක් සැකක් නැතිව ඒවා ඒ ඒ ආකාරයෙන්ම මේ යෝගාවචරය දැනගන්න. දැන් එයා අර කලින් අරගෙන ආපු එයා පුහුණු වෙච්ච දෘෂ්ටි කෝණයෙන්මයි මේ දිහා බලන්නේ.